ඇඳුම්කරු අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අපි දන්නවා පහුගිය කාලේ ගත්තට පස්සේ මේ නිශ්චිත ප්‍රශ්නයට අදාළව මුහුණ දුන්නෝ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මාස දෙකකට වඩා වැඩි කාලයක් පහලා. ඒතර මාස දෙකකට වඩා වැඩි කාලයක් විශ්වවිද්‍යාලයේ වහලා තියෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදියට අධ්‍යාපනය ලැබෙන ස්වාමින් වහන්සේලා විදියට අපිට අයිතියක් තියෙනවා හැම කෙනෙක්ටම මේ විශ්වවිද්‍යාලය විවෘත කරන්න කියන ඉල්ලීම කරන්න. මේ ඉල්ලීම මාස ගණනක් තිස්සේ කරාට පස්සේ ආණ්ඩුව මොකද කරේ? විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මොකද කරේ? ඒ වෙනුවෙන් හඬ නගපු ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා පන්ති තහනම් කළා. ශිෂ්‍යංගම් කාර්යාලයේ අකුණු දාලා ඒ වගේම විශ්වවිද්‍යාලයේ තියෙන ශිෂ්‍ය සංගමයේ පවා තහනම් කරන තත්වයකට ආවා. එතකොට මාස දෙකක් අපි බලාගෙන හිටියා විශ්වවිද්‍යාලය ඇතුලේ අපේ අධ්‍යාපන අයිතිය ඉල්ලගන්න. ඒ ඉල්ලගෙන එහෙම අහලා අහලා ලිපි දාලා සාකච්ඡා කරලා ඒ කිසිවක් ඉල්ලුවට පස්සේ ඒකකටවත් ඇහුම්කන් දුන්නේ නැති වුණාට පස්සේ තමයි අපි 23 වෙනිදා දිනේදී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහසංගමේ විදියට අධ්‍යාපන අමාත්‍යාංශ ඇමතිවරයව හම්බෙන්න ගියේ. ඒ අනකොට අමාත්‍යාංශයේ ගේට්ටු දෙක හායි ගාලා අරලා තිබුණේ. ඒ අරලා තිබුණු ගේට්ටු දෙකෙන් ඇතුළට ගිහිල්ලා තියෙන විදුලි සෝපානෙත් ඇතුළට ගියාට පස්සේ මෙන්න රජයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලාගෙන අයුතු ඇතුළු වීමක් වුණාලු. කඩාපැනීමක් වුණාලු. අපි ගිහිල්ලා කරේ මෙරටේ ආදරණීය අම්මා තාත්තට අපි කියනවා. අපි අරලා තිබුණු ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා තුන්වෙනි තට්ටුවට ගිහිල්ලා අපි කරේ ඒ ගිහිල්ලා අමුත්තන්ට ඉඳගෙන ඉන්න තියෙන පුටුවල ගිහිල්ලා ඉඳගෙන හිටපු එක කරේ. අපි 60ක් 70ක් ගිහිල්ලා සාකච්ඡාවක් දෙනකල් අනේ අපිට විශ්වවිද්‍යාලය විවෘත කරගන්න කියලා සාකච්ඡාව දෙනකල් ඉද්දි කැලරි මර්ධන ඒකකයයි පොලිසියයි ඇවිල්ලා මොකද කරේ? ඔළු පැලනකල් ගැව්වා. ස්වාමීන් වහන්සේලා ඇදගෙන ගියා. බිම දාලා පෑගුවා. බස් එක ඇතුළේ ගිහිල්ලා මීඩියා නැති වෙලා ඔළු පැලනකල් ගැව්වා. එතකොට ඔන්න ඔහොම තමයි පොලිසිය අපේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ. ඒ කරලා ඉවරලා අධ්‍යාපන ඇමතිවරයා කියනවා වහසි බස් ගොඩක් ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතුව මඟහැරීම් ගොඩක්. අපි කියනවා අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන අපි එනවා අපිට එන්න වෙනවා. මොකද මාස ගානක් කියලා එහෙම හම්බුන් නැතුණාට පස්සේ අපිට එන්න වෙනවා. මේක තියෙන බරපතල ප්‍රශ්නේ තමයි දැන් ආණ්ඩුව විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය කරන්න බරපතල සැලසුමක් අරගෙන යනවා. මේ වෙද්දිත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහසංගමේ සභාපති සහෝදරයා ඒ වගේ මෙතනින් ගිහිල්ලා දිල්ෂාන් හර්ෂන සහෝදරයා දැන් මාස දෙකකට කිට්ටු කාලයක් සිරගත කරලා ඉන්නේ අපනේ. ඒ වගේම සබරගමේ සහෝදර ප්‍රමාණයක් අත්තරංගුවට අරගෙන අපනේ. ඒ වගේ මෙතනින් යාට කියලා හැම විශ්වවිද්‍යාලකම පන්ති තහනම් දීලා බරපතල තත්වයක් නිර්මාණය කරගෙන යනවා දැවැන්ත මර්ධනයක්. ඒතර මෙන්න මේ මර්ධනයට විරුද්ධව අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට අඛණ්ඩව සටන් කරන මොකද මේ වෙලාවේ රටේ හැමෝටම ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. වෘත්තිකයට ප්‍රශ්න, දීවරයට ප්‍රශ්න, බදු ප්‍රශ්න, ගොවියට ප්‍රශ්න, හැමෝටම ප්‍රශ්න. මේ රටේ ජනතාවට තුන් වේල කණ්ඩ බැරි තරම් ප්‍රශ්න. මේ ප්‍රශ්නවලට රටේ අම්මා තාත්තා විවිධ පාර්ශ්වවල මුහුණ දෙනා වගේම තමයි අපිත් අපේ විශ්වවිද්‍යාලය ඇතුලේ මහපොළ ටික නැතුව, ශිෂ්‍යාදාර ටික නැතුව, ආපන ශාලාවල මිල ගණන් ඉහළ ගිහිලා මේ ප්‍රශ්න දෙයටම මුහුණ දෙද්දී රටේ ප්‍රශ්න කතා කරන ගමන්ම අපිට අපේ විශ්වවිද්‍යාලවල ප්‍රශ්න ටික කතා කරන් දෙනවා. අන්න ඒකට සම්බන්ධ වුණාට පස්සේ තමයි ආණ්ඩුව මොකද කරන්නේ? උදලගෙන ගිහිල්ලා නඩු දාලා පොදු දේපල පනත කියන කොක්ක එල්ලනවා මේ නඩුවේ. මේ කොක්ක එල්ලලා ඉවරලා කියනවා මෙන්න වීදුරුවක් කඩලාලු 62 දෙනෙක් ගිහිල්ලා තියෙන ප්‍රශ්නේ තමයි පැයක් විතර අපි සාකච්ඡාව දෙනකල් එතන හරියට ඉඳගෙන හිටියට පස්සේ පොලිසිය ඉන්න ටිකම ඇවිල්ලා අර තියෙන රබර් බූට් වලින් ගහලා වීදුරුව කඩලා ඒක දානවා අපි කැඩුවා කියලා. ඔහොම තමයි පොලිසියේ මැදිහත් වීම තියෙන්නේ. පෞගේ කාලේ ත්‍රස්තවාදී වැලක් මේ පනත යටතෙන් අපි වත්තඩංගුවට අරගෙන ඉද්දි අපි දැක්ක පොලිසිය බොරු සාක්ෂි නිර්මාණය කරපු විදිය, පොලිස් නිලධාරීන්ට පහර දෙන්න හැදුවා කියලා, ඝාතනය කරන්න හැදුවා කියලා ඔවුන්ගේම අය දාලා හොරාගේ අම්මගෙන් පේන හපු විදිය දැක්කා. අද කරන්න ගියත් ඒක. හැබැයි මේ රටේ නීතිඥ ප්‍රජාවගේ මැදිහත් වීම නිසා සටන් කරන බලවේගවල මැදිහත් නැහැ. විශේෂයෙන්ම අද දවසේදී පෙනී හිටපු සියලුම නීතිඥ මහතුරුන්ගේ දැවැන්ත මැදිහත් වීම ඇතුළේ අපලබා ගැනීමට හැකියාව හම්බුණා. යුක්තිය අපිට ඉෂ්ට වුණා. ඒ නිසා අපි වුන් සියලු දෙනාට හිස නමාචාර කරනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විදියට. ඒ වගේම අපි රටේ ආදරණීය අම්මා තාත්තට මතක් කරනවා දැවැන්ත අරගලයක් ඉස්සරහට දෙනවා. ඊයේ දවසේදී අපි දැක්කා ඊයේ දවසේදී මැතිවරණයක් ඉල්ලලා ඊයේ දවසේදී විරෝධතාවයක් කොළඹ නගරයේදී පැවැත්ුණා. ඒ කොළඹ නගරයේදී පැවැත්ුණු විරෝධතාවයේදී පහර දීලා 28 දෙනෙක් රෝහල් ගත කරා. දැන් මොකද වෙලා තියෙන්නේ? රෝහල් ගත කරපු එක සහෝදරේ එක කෙනෙක් ඝාතනය වෙලා තියෙනවා. ඔන්න ඔහොම තමයි ආණ්ඩුව ප්‍රශ්නවලට උත්තර දීලා තියෙන්නේ. එතකොට පාරට බහින්න බෑ, උත්තර ඉල්ලන්න බෑ, ඛණ්ඩ දෙන්න කියලා කියන්න ඉදියන්නේ නැහැ, බදු මිල වැඩි කියලා කියන්න බෑ, බඩු බර වැඩි කියලා කියන්න බෑ, අධ්‍යාපන ප්‍රශ්න ඉල්ලන්න බෑ. ආණ්ඩුව මොකද කරන්නේ? එක්ක ගහනවා, ඔලු පලනවා, නැත්නම් ඝාතනය කරනවා. නිසා ඊයේ දවසේදී විරෝධතාවයට මැතිවරණයක් ඉල්ලලා ඒ කරපු විරෝධතාවයට සම්බන්ධ වුණු ඒ සහෝදරෙක් ඝාතනය කළ දෙනවා. පැහැදිලි ලෙස මේ ඝාතනය කිරීම. ඒ නිසා අපි ඒක හෙලා දකින්න වගේම ආණ්ඩුවට අපි කියනවා ආණ්ඩුව මේ ගමනේ යන්න නම් ලෑස්ති වෙන්නේ. අපි හිතනවා ආණ්ඩුවට එහෙම යන්න වෙන්නේ නැහැ. ඒකට හේතුව හිට්ලර් කියන නම දාගෙන ගෝඨාභය රාජපක්ෂ යන්න හදපු
ගමනම තමයි තෙපරබාබින් රනිල් වික්‍රමසිංහ යන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහට මේ ගමන යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රටේ ආදරණීය අම්මා තාත්තා මතක් කරනවා. අපි එකතු වෙමු, සංවිධානය වෙමු, මර්ධනයට එරෙහිව දැවැන්ත වැඩපිළිවෙලක් ඇතුලේ මර්ධනයට එරෙහිව ම්‍යාණ්ඩුව පන්නා දෙමීම සඳහා, ජනතා අයිතීන් දිනා ගැනීම සඳහා, ඒ වගේම විධායක ජනාධිපතිවරයා හෝසි කිරීම සඳහා, ජනතා මතේ නියෝජනය වන ව්‍යවස්ථාව දිනා ගැනීම සඳහා කියන මේ පුළුල් සටන් පාඩත් එක්ක ඉදිරියේදී සියලු දෙනා එකතු වෙලා සංවිධානයලා සටන් කරමු කියන යෝජනාව අන්තර් විශ්වවිද්‍යාලයේ බලමන්ලි විදිහට කරනවා.